අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් මේ සූදානම් පැත්ත ගියත් ඇත්ත කියන ඩහිරු රාත්‍රී හතේ ඔබ හමුුණ මම මහේෂ් සේනාරත්න මම රෝෂිනී විජේසූරිය මුලින් මවදහනිය දවස උණුසුම් කළ සිරස් තල වෙත श्रीलंका जनाधिपति वरेकुगे पलमु रुसियानु निल संचारे अरम्भविन जनपति मोस्काव अगनुरट मंत्री विमल वीरवंश मैगसीन बंधनागारेदी उपवासयक अरंभाय कप्पादुकल दीमना इल्ला आबादित रणवीरवन विश्राम वेटुप दिपार्तमेंतुवट कडावादी कोलंब बालिका पासल वलट विशेष पोलिस आरक्षावाक රක්ෂිත බන්ධනාකරගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද උපවාසයක් ආරම්භ කර තිබෙනවා. බන්ධනාකර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දිනිය මහතා පැවසුවේ මන්ත්‍රීවරයා උදැසන ආහාරය සහ දිවා ආහාරය ප්‍රතික්ෂේප කළ බවයි. දවසේ පුවත රජී වාහන අභාවිත කිරීමේ චෝදනාවටදී ජනවාරි 10 වෙනිදා තලංගොඩ ගෙනනු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ලබන මාස 3 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. තමන්ට ඇපලපදින ලෙසilla ඔහු ගොනු කළ ප්‍රතිශෝධිත අපයදුම් පදද කොළඹ මහාධිකරණයේ ඊයේ ප්‍රතික්ෂේප කළා. අධිකරණ කටයුතු වලට දේශපාලන මැදිහත්වීමක් සිදුවන බැවින් ඊට විරෝධය පළ කිරීමක් ලෙස විමල් වීරවංශ මෙම උපවාසය ආරම්භ කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පැවසුවා. විමල් වීරවංශ සහෝදරයා තමන් ඉලක්ක කරගනිමින් සිදු කරන ලද අයුක්ති සහගත මැදිහත්වීමකට එරෙහිව ආහාර වර්ජනයක් සිදු කරමින් මැගසින් බන්ධනාගාරයේ කටයුතු කරනවා. අධිකරණයට සිදුවන බලපෑමට එරෙහි තමයි ඔහුගේ මේ ආහාර වර්ජනය කියන එක තමයි ඔහු අපිට සඳහන් කළේ. උපවාසය නිරත විමල් වීරවංශ බැලීමට භික්ෂු සංවිධාන සහ ඒකාබද්ධ විපක්ෂී නියෝජිතින් පිරිසක් අද දහවල් මැගසින් බන්ධනාගාරය වෙත පැමිණියා. මොන නීතියක්ද මොන සාධාරණයක්ද කියන එක පැහැදිලි නෑ අපිට. පට්ට හොරු ඉන්න ආණ්ඩුවේ ඇතුලේ සහ පිට දෙකේම පට්ට හොරු හොඳට වැජබෙනවා. ඔහුගේ උපවාසයේ අරමුණ වී ඇත්තේ අධිකරණයට බලපෑමක් කිරීම නෙවෙයි, දැවැන්ත ලෙස දේශපාලකයන් විසින් අධිකරණයට බලපෑම් කිරීම නිසා තමන්ට යුක්තිය ඉටු වෙන්නේ නෑ කියලා එතුමා විශ්වාස කරනවා. ඒ නිසා මේ අධිකරණයට ඇති කරන දේශපාලන බලපෑම් නතර කරන්න කියන පදනමෙන් තමයි තමන්ගේ උපවාසය ආරම්භ කළ තියෙන අද උදෑසන ඉඳන් ආහාර ගැනීමෙන් වැළකී සිටිනවා. මේ අතර අද පෙපති කැබිනට් තීරණ දරුන්දී මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී විමල් වීරවංශ ආරම්භ කර ඇති උපවාසය සම්බන්ධයෙන් අදහස් පළ වුණා. එක් එක් විනිශ්චයකරුවෝ එක් එක් නඩුවේ තියෙන කරුණු සහ නීති අනුව තීන්දුව දෙන්නේ උපවාස කළා කියලා අපදෙන්නේ නැහැ. නීතිඥයෙක් වශයෙන් මට හිතෙන්නේ ඒක තේරුමක් නැද්දක් කියලා. නමුත් දේශපාලනඥයෙක් වශයෙන් කල්පනා කරාම ඉතින් නැගලා යන වැඩක්. එකම දේ තියෙන්නේ හිරේ ඉන්නේ රට වෙනුවෙන් සටන් කළා නෙමෙයිනේ. මේ අතර විමල් වීරවංශ විසින් කථානායක කරු ජයසූරිය මහතා වෙත දීර්ඝ ලිපියක් යොමු කර තිබෙනවා. තමා උපවාසයක් ආරම්භ කර ඇති බැවින් පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි වන බවත් අධිකරණයට දේශපාලන බලපෑම් සිදු වන බවට තමාට හැඟීමක් ඇති බවත් එම බලපෑම් නතර කර ගැනීම වෙනුවෙන් මෙම උපවාසය ආරම්භ කර ඇති බවද එම ලිපියේ සඳහන් වනවා. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොටහසේට මෑත කාලයේදී කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත්ව නොමැති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතාද පාර්ලිමේන්තුවේදී අනාවරණ කළා. ඒ පිළිබඳව කරුණු ඇතුළත් මැති සභයේ විශේෂංගයේ දැන් මේ සාකච්ඡාව අපි මේ පාර්ලිමේන්තුවේ පටන් ගන්නකොට මම හිතන්නේ කිසිදු අමාත්‍යවරයෙක් නොමැති වීමෙනුත් නියෝජ්‍ය අමාත්‍යවරුත් දෙදෙනෙක් පමණක් සිටීමෙනුත් පෙන්눔 කරන්නේ අල්ලස් පිළිබඳ මොනතරම් උනන්දුවකින් යුතුව මේ ආණ්ඩුව කටයුතු කරනවාද කියන වග. මේ අල්ලස්ෝ දූෂණ කොමිස් සභාව උපයෝග කරගත්ත යම් කාලවකවානුල් දේශපාලන වමනාවන් වෙනුවෙන් අමාත්‍යවරු හීලෑ කර ගැනීම මෙවලමක් හැටියට තමයි මේ අල්ලස්ෝ දූෂණ විමර්ශන කොමිස් සභාව උපයෝග කරගත්තේ. අදත් තමුන් වහන්සේලා අල්ලස්ෝ දූෂණ විමර්ශන කොමිස් සභාව දේශපාලන වමනාවක් වෙනුවෙන් जनवरी
කරමින් ගියා. ගිය සතියේ තමුන්වහන්සේලාගේ මන්ත්‍රීවරේ පොලිස්පතිවරයා හම්බෙන්න නැතව පුද්ගලයේ සමග පොලිස්පතිවරයාට මේ පිළිබඳ කියනවා මේ පරීක්ෂණ යනවා මේක නතර කරන්න කියලා. නම ඕනද? ජාතික ලේසියෙන් දාපු මලික් ජයතිලක. පොලිස්පතිවරයා විසින් මෙම පරීක්ෂණ භාරව කටයුතු කරන නිලධාරියා එමෙ ස්ථානයට කැඳවනවා. කැඳවලා පොලිස්පතිවරයාට මා ටිකක් කිව්වා ඉතින් ටික ඔබ කියන්න කියලා. පොලිස්පතිවරයා ඉන්නේ කවුද? එතන කිවිය යුතුද? ඒ එලිදරව් යුතු කරුණක්ද? ඒ කිසිවක් විමසන්නේ නැතුව සියල්ල ඉදිරිපත් කරන්න කියනවා. දැන් තමුන්වහන්සේලා එන්නේ කාගේ පාර්ශවයේද? ශ්‍රීලංකා ජනාධිපතිවරයෙකුගේ පළමු රුසියානු සංචාරය සනිටුහන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මොස්කව නුවරට ළඟා වුණා. ජනාධිපතිවරයා මෙම නිල සංචාරයේ නිරත වන්නේ රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින්ගේ විශේෂ ආරාධනාවකට අනුවයි. 1974 වර්ෂයේදී එවකට අගමැතිනිව සිටි සිරිමාවු බණ්ඩාරනායක මැතිනියගේ රුසියානු සංචාරයෙන් වසර 43කට පසුව මෙරට ජනාධිපතිවරයෙකු රුසියාවේ නිල සංචාරයක නිරත වන ප්‍රථම අවස්ථාව මෙයයි. අදාළියුම 5:45ට පමණ EK-651 දරන යානයෙන් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියා. මෙහිදී දෙරට අතර ගිවිසුම් කිහිපයක්ද අත්සන් කිරීමට නියමිත අතර දීර්ඝකාලීන මිත්‍රශීලී සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙම සංචාරයේ අරමුණයි. ඇත්තට මේක ඓතිහාසික අවස්ථාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒකට හේතුව 1974දී ශ්‍රීමා බණ්ඩාරනායක මැතිණිය එදා හිටපු සෝවියට් නායකයා රුෂොෆ්ගෙන් ලැබුණු ආරාධනයක් අනුව සෝවියට් දේශයට පැමිණියා. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකු ප්‍රථම වරට නිල ආරාධනයක් ලැබිලා මෙරටේ සංචාරයක නවස්ථාවක් මේ ඉතාමත්ම ඓතිහාසික අවස්ථාවක් හැටියට හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකාවත් සමග අත්සන් කරන ගිවිසුම් කිහිපයක් තියෙන ලංකාවේට රුසියාවේ ආර්ථික වශයෙන් ආධාර ලබා ගැනීම සඳහා කෙරෙන සාකච්ඡාවන් එහිදී ද්විපාර්ශ්වික සාකච්ඡාවන් කිහිපයක් පැවැත්වෙනවා. රුසියාවේ මොස්කව් අගනුවර ඩොමෝ ඩෙඩුවා ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියාවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඊකෝ මෝගුලෝ මහතා ඇතුළු ඉහළ පිළි නිලධාරීන් පිරිසක් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබුවා. කේදරකමින් නැති මානසික සංවර්ධනය ඇති කරගන්නේ නම් තිරසර සංවර්ධනයේ කරා ළඟාවීම දුෂ්කර කාර්යයක් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී පැවති වැඩසටහනකදී. තිරසර සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ 2030 න්‍යායපත්‍රය පිළිබඳ පාර්ලිමේන්තු සමාජිකයන් සමග දැනුම හෝමාරු කර ගැනීමේ වැඩසටහනක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එහිදී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කිරීමට නියමිත තිරසර සංවර්ධන වැඩසටහන් පිළිබඳව අදහස් දැක්වුවා. අපිට සභාවක් තියෙනවා, යන්ත්‍රණයක් තියෙනවා, පමණක් නෙමෙයි කාර්යංශයක් තියෙනවා පමණක් නෙමෙයි මේ හැම අංශයෙන්ම එක ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න පාර්ලිමේන්තුවේ වෙනම තේරුම් කාරක සභාවක් තියෙනවා. මම හිතන්නේ 2018 වර්ෂයේ ඉඳන් මේ යන්ත්‍රණය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ගමෙන් තමයි මේ වැඩ කටයුත්ත පටන් ගන්න තියෙන්නේ. පාසලෙන් මේ වැඩ කටයුත්ත පටන් ගන්න තියෙන්නේ. පන්සල, පල්ලිය, කෝවිලෙන් මේ කටයුතු පටන් ගන්න තියෙන්නේ. ඒ සඳහා විශේෂයෙන්ම අපේ විවිධ අමාත්‍යංශයට තියෙන ආයතන කැප කරලා තියෙනවා. තිරසර සංවර්ධනයේ වුමනයි ආර්ථික සංවර්ධනයේ සමාජ සංවර්ධනයේ සියල්ලම රඳාපවත්වන්නේ මානසික සංවර්ධනයට. තමන්ගේ මනස සංවර්ධනය වෙනවන කෑදර කමින් ඈත් වෙනවන තණ්හාවෙන් ඈත් වෙනවන එහෙනම් තිරසර සංවර්ධනයේ අනේක දුෂ්කර කාර්යයක් නෙමෙයි. විශ්‍රාම වැටු කප්පාදුවට එරෙහි රණවිරුවන් පිරිසක් අදම කාර්යාලයට ඇතුළු වී කලහකාරී ලෙස හැසිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ආබාධිත රණවිරුවන් පිරිසක් සිය පවුල්වල සමාජික ඇඳ සමගින් අද පෙරවරුවේ දෙවැනි වරටත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණියා. ඒ අදාළ දීමනාව කප්පාදුව සම්බන්ධයෙන් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් කරුණු විමසීමටයි. එෙහිදී රණවිරුවන් තම වැටුප් කප්පාදුව සම්බන්ධයෙන් විරෝධතාවයේ නිරත වුණා. මුද්‍රේ කරපු අපුව ඊට වැඩිය හොඳයි. කෙලින්ම එකපාර මරලා දැම්මම මේ පියානිවිත රාජකාරියේ බර කැෂුවලිටි කට්ටි. හැබැයි බර කැෂුවලිටි නෑ මේ සරපොන්සේ කරලා බර කැෂුවලිටි නෑ. නීති අනුකූලව එයාට ප්‍රෝති සාකච්ඡාවකට එන්න කියන්නේ. එයා විනාඩි 10ක් කතා කරලා නම් පාර්ලිමේන්තුවේ මෙහෙම දුක් විඳින්නේ නෑ. ඔක්කොම ගෙනල්ලා ගෝල් බේස් එකකට කෙලින්ම ඩෝසරයක් කරලා තල්ලු කරාන ඉවරනේ. මූදට දැන් අපි අතපය අහිමි වෙච්ච මිනිස්සු අපි තව මිනිහෙකුට වැටුපත් දීලා තමයි අපේ කාර්යයන් කරගන්නේ. සියලු දේ දෙනවා අපේ මැරිච්ච මහත්තය ගෙනත් දෙන්න මේ ආබාධිත රණවිරුවන්ගේ අතපය අහිමි වෙච්ච කාටික අතපය ලබා දෙන්න නැති වෙච්ච දේවල් දෙන්න අපිට මුකුත් එපා. අසාධාරණකම් කරන්න එපා මෙහෙම. එහිදී රණවිරුවන් දස දෙනෙකුට අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාව හිමි වුණා. පසුව ඔවුන්ගේ පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් කාර්යාලයෙන් පිටත සිටි සෙසු පිරිස ආරක්ෂක අංශවල බාධා මගහැර කාර්යාලයට කඩා වැදුණා.
දී ඇති වූයේ උණුසුම් තත්වයක්. මියගිය සහ ආබාධිත සියලු නිලධාරීන් සහ යැපෙන්නන් හට අතුරු දීමනා සහ අයවැය දීමනා අඩු කිරීම සඳහා උපදෙස් නැවත නිකුත් කරන තෙක් එම අඩු කිරීම සිදු කිරීම තාවකාලිකව අත්හිටුවීමට විශ්‍රාමිතු පදක්ෂ ජනරාල් ජගත් ඩී ඩයස් මහතා ලිඛිතව පොරොන්දු වී තිබෙනවා. අන්තවාදී කීප දෙනෙක් එකතු වෙලා මේ අහිංසක රණවිරෝධී සාධනීය පිළිතුරක් ලබා දුන්නා. ලබන මාසයේ සිට ඒ කපපු දේ ගෙවන්න අද බුද්ධාංශ පවා ශ්‍රී ලංකාව තුල සංහිඳියාව වගවීම හා මානව හිමිකම් ප්‍රවර්තනයේ සම්බන්ධින් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව අද ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7:30ට පමණ. මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයාගේ වාචික වාර්තාවෙන් අනතුරුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි. ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය මෙම යෝජනාව මානව හිමිකම් සැසියට ඉදිරිපත් කර තිබෙනවා. මහා බ්‍රිතාන්‍ය, මැසිඩෝනියාව, උතුරු අයර්ලන්තය සහ මොන්ටිනීග්‍රෝ යන රටවල් එම යෝජනාව සඳහා සම සත්කාරකත්වය දරනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2015 වසරේදී ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා තවත් වසර දෙකක කාලයක් ලබා දෙන ලෙස අද ඉදිරිපත් කර ඇති යෝජනාව මගින් ඉල්ලා තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාලනය කිරීම සඳහා තුරුම්පුවක් ලෙස යුද අපරාධ පිළිබඳ චෝදනාව කල්දැමිය යුතු බව විදේශ අමාත්‍යවරයා මානවහිමිකම් කවුන්සිල හමුවේ පවසා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද පෙරරුවේ කොළඹ දීපැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතින් කිහිප දෙනෙකුද එක්ව සිටියා. දැන් ශ්‍රී ලංකා රජයේ මේ සතියේ මානව හිමිකම් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කරන්නේ 2015 එකඟ වෙච්ච සියලුම දේවල් කිසිම සංශෝධනයකින් තොරව ක්‍රියාත්මක කිරීමට අපි බැඳී සිටිනවා. ඒ කියන්නේ පළවෙනි යෝජනාවේ තිබුණු විදේශීය විනිශ්චයකාරවරුන් පිළිබඳ වගන්තිය දෙවන වතාවටත් මේ අවුරුද්දේ ශ්‍රී ලංකා රජය පිළිගන්න. දැන් අතිගරු ජනාධිපතිතුමා හා ගරු අගමැතිතුමා දෙන්නම කියනවා ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි කියලා විදේශීය විනිශ්චයකරුවෝ. එහෙමනම් ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැඳීමක් කොහොමද ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර තලයේ ඇති කරගත්තේ? අපිට ලැබිලා තියෙන තොරතුරු හැටියට මංගල සමරවීර විදේශ අමාත්‍යවරයා ඉදිරිපත් කළා තියෙන්නේ ලොකු මහින්ද රැල්ලක් තියෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා යලි මේ රටේ බලයත්පත් කර ගැනීමේ අවධානමත් තියෙනවා. මහින්ද රාජපක්ෂ යලිත් මේ රටේ නායකයා වුණොත් ඕගොල්ලන්ට එයාව පාලනය කරන්න, එයාව තද කරන්න තුරුම්පුවක් තියෙන්න ඕනේ. මේ තියෙන තුරුම්පුව එකපාරට ගහලා ඉවර කරගත්තොත් මහින්ද රාජපක්ෂ මහත්තයාවත් ඕගොල්ලන්ට එයාව හිර කරගන්න බැරි වෙනවා. එයාව පාලනය කරන්න බැරි වෙනවා. ඒ නිසා මේ යුද අපරාධ චෝදනාව පිළිබඳ කාරණේ අවසන් කර නොකර අපි කල්දදා පවත්වගෙන යමු. මොකද මහින්ද රාජපක්ෂ මැතිතුමා යලි බලයට පැමිණීමේ අවධානමත් තිබෙනවා කියන එක තමයි මේක කල්දා ගන්න කාලය ගන්න ඒ අය යොදාගත්ත උපක්‍රමයේ විදියට දැන් මේ ප්‍රස්ත විමර්ශනාංශයට වාර දීලා තියෙන කාර්යය තමයි මේ ඩබල් එච් වේවුමට අලුත් අර්ථකතන දෙමින් ඉන්නව ත්‍රස්ත විමර්ශන ඒකකයේ. ඒ තමයි කොටි සංවිධානය යලි නැගිට්ටවල ඒ හරහා මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ කියන දෙදෙනාගේ ප්‍රතිරූපය සහ ඔවුන්ගේ අවශ්‍යතාවය තහවුරු කර ගැනීමේ මෙහෙයුමක් විදියට මේක පෙන්වා දීලා තියෙනවා.
හම්බන්තොට වරායේ තිබෙන අදියර අනුග්‍රාහක ගිවිසුමක් මත චීන මූල්‍ය අනුග්‍රහය යටතේ ඉදිවන බව අද පැවති කැබිනට් තීරණ දෙනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසුවා. මේ අතර එම අනුග්‍රාහක ගිවිසුම ක්‍රියාවට නැගීම අධීක්ෂණය කිරීම සඳහා විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය අනුකමිටුවක් පත් කිරීමටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. चीने प्रश्न अंग संपूर्ण रटट लोजन चीने उत्तर प्रश्न प्रश्न ट्रेड एंड कॉमर्स प्रश्न प्रश्न रटे जनता අනිවාර්යෙන් පරීක්ෂණ පවත්වන තදුඩීන් ඝාතනයේ ඔය කාර්යය සම්බන්ධයෙන් මේවා හැංගුව හැටි මේවා කවුද මැරුවේ කියලා කියන්නේ නැත්නම් කෙලින් කියන්න අධිකරණයෙන් අපිට අධිකරණයේ රහස් පොලිසියෙන් ලබා දෙන්න එපා මම නම් කෙලින් කියන්නම් කවුද මැරුවේ කොහොමද මැරුවේ කියලා නෑ සරත් ෆොන්සේක මහත්මයා කියන්නේ එතුමාගේ දැනුවත්කමින් එහෙම එකක් ක්‍රියාත්මක වුණේ නැහැ සන්ත ඝාතනය වෙච්ච අවදීදී ඔබතුමාලගේ විපක්ෂ චෝදනා වල කරේ හිටපු අපදාපති සරත් ෆොන්සේකට සරත් ෆොන්සේක මහත්තයා සම්බන්ධනොත් මගේ නම් සැකයක් තිබ්බ ඒ කාලේ බුරු කියන්න ඕනේ නැහැ ගල් කිසේ කියලා නෑනේ සරත් ෆොන්සේක මහත්තයාගේ නියෝගයේ පරිදි මෙන්න මෙහෙම මිනිමරු කල්ලයක් ක්‍රියාත්මක වුණා කියලා ඒකේ තියෙන රාජපක්ෂ වරුන්ගේ සම්බන්ධයක් තියෙනවා කියන එක එතන සඳහන් වෙනවා बोरेल यशोधरा बालिका विद्यालय बलहत्कार नेतलुवे कलाहकार हसिरीमे चोदनावट अतडंकोटकात् कोलंब महानाम विद्यालय शिशुवेकु परिवास भारेट पत्किरीमट अधिकरणीय नियोग करते बेनवा ए अदाल शिशुवा कोलंब प्रधान महेश रात लाल रणसिंह भंडार महतावेते दिरिपत् कला वस्तावेदी कोलंब महानाम विद्यालय सह तवत् दुहल किहिपेक सिसुन पिरिसक् ये यशोधरा बालिका विद्यालय बलहत्कार नेतलुवीमे हेतुवेन उनुसुम तत्वय कतिउना एदी एक्सिस्वेकु यशोधरा विद्यालय कार्यमंडले विसिन रंदवा गैनीमत् समग अनेक्सिसुन पासले देपलवलट अलाभहानि करमिन बलात्कारयेन पासलट ऐतुरु वी अदाल सिसुवा मुदा गैनीमट कटयुतु कला कार्यय मे मेतरादाल सिसुन पिरिस कोलंब म्यूसियस बालिका विद्यालयटद ईए दहवल बलहत्कारयेन नतुरु वी तिबेनवा यशोधरा बालिका विद्यालय कार्यमंडले मेधिहत्वी सीए बहरेट गिन पोलिसियर बहरदुन कोलंब महानाम विद्यालय उसस पेल हदारन सिसुवा पोलिसिय ईए पसर्वे कोलंब प्रधान महेस्त्रात्वरया वेत इदिरिपत् कला एदी नियोग किरुणे सिसुवा मे मस 31 वेनिदा दक्वा माकुल प्रदेशीय पीहिटी परिवास निवासे वेत यमु किरीमटई मेतर ईए अतिवू सिद्धिय संबंधयेन वार्ता किरीमट यशोधरा बालिका विद्यालय विदुहल्पति नियतुलु कंडायमक अद दहवल कोलंब कलाप अध्यापन कार्यालय वेत पेमिनिया ओउन कोलंब कलाप अध्यापन अध्यक्ष जयंत विक्रमनायक महता समग साकच्छा कर अति अतर कलाप अध्यापन अध्यक्षवरया पेवसुवे यशोधरा बालिका विद्यालयट विशेष आरक्षावाग दिन लेस कुरुंदुवत्त पोलिसियेन लिखितव इल्लीमक् कल बवई
එසේම පාසල ආරක්ෂාව සඳහා දෙමාපියන් අනවශ්‍ය ලෙස පාසලට කැඳවීමෙන් වළකින ලෙස යශෝදරා බාලිකා විද්‍යාලයට දැනුම් දුන් බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කළා. ඊ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහානාම විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් අප විමසීමක් කළා. අපි අද අදාළ විද්‍යාලයේ විදුහල්පතිතුමිය මුණ ගැහිලා පාසලට වෙච්ච හානිය පිළිබඳව සහ ඊයේ වෙච්ච සිද්ධිය සම්බන්ධ සොයලා බැලුවා. අදාළ පාසලට අපි කනගාටු ප්‍රකාශ කරා. කනගාටු වෙනවා මේ වගේ සිදුවීම් පිළිබඳව. මේක පාසල තුල සිදු නොවුණු නිසා අපිට පාලනය කරගන්න බැරි වුණා. පොලිසියෙන් ඉල්ලා සිටිනවා තරාතිරම නොබලා අවශ්‍ය දඬුවම් ලබා දෙන ලෙස. මොකද කණ්ඩායම් ගත වෙලා රංචු ගැහිලා පාසල් වලට පයින්න හානියක් කරන්න ඉඩ දෙන්න ඒව අනුමත කරන්න බෑ කොහොම වුණත් මේකට අපේ අය සම්බන්ධ වෙලා තියෙන අය අපි හොයලා බලලා විනය ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා වැරදි කරලා තියෙනවා නම් එයාට උපරිම දඬුවම දෙන්න වෙනවා මොකද පාසලේ කීර්තිය උදෙසා පාසලේ විනය උදෙසා පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඊයේ දින ඇති වූ සිද්ධියත් සමග කොළඹ නගරයේ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි බාලිකා විද්‍යාලවලට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පොලිසිය තීරණය කර ඇති බවයි ප්‍රධාන පාසල් අතර පැවැත්වෙන ක්‍රිකට් තරඟ හේතුවෙන් ප්‍රධාන මාර්ගවලට අවතීර්ණ වන සිසුන් නීති විරෝධී ලෙස හැසිරුණොත් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද පොලිසිය නිකුත් කළ නිවේදනයේ සඳහන්. මෙතර මතුගම කලාප කාර්යාලයට ස්ථාන මාරු කර සිටින බදුරලිය ආනන්ද කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිවරයා නැවත තම පාසලට ලබා දෙන ලෙස ඉල්ලමින් මව්පියන් පිරිසක් විදුහල ඉදිරිපිටදී අද උද්ඝෝෂණයක නිරත වුණා. දේශපාලන හේතු මත අපේ සර් ඉස්කෝලෙන් අයින් කරලා තියෙනවා මේ ඉස්කෝලේ ශිෂ්‍යත්වයේ එකළමේ පාතුණු ඉස්කෝලේ ළමයි 17ක් වෙනකම් පාස් වුණා ඒ තරමට මේ ඉස්කෝලේ ගෙනාවේ මුනිසිංහ සර් මේ සර් එළියට යවල ඉස්කෝලේ පාලනය කරන්න බෑ කිය කී විග්‍රහ කරනවා සර් එවනක පාලනය කරන්න හරි වෙන්නන්න කොහෙවත් ඉන්න අය ඇහිලා අපේ ඉස්කෝලේ අවුල් කරන්නේ අනතුරුව ඔවුන් බදුරලිය නගරයට පාගමනින් පැමිණ එහිද උද්ඝෝෂණයේ නිරත වී මතුගම කලාප කාර්යාලයට පිටව ගියේ මේ සම්බන්ධයෙන් විසඳුමක් අපේක්ෂාවෙන් කෙසේ වෙතත් මව්පියන් සහ කලාප කාර්යාලයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡා සාර්ථක නොවු අතර අනතුරුව කලාප කාර්යාලයේ රැඳී සිටි විදුහල්පතිවරයා පාසල වෙත ඔසවාගෙන යාමට මව්පියන් මෙලෙස කටයුතු කළා විවිධ වංචනික ක්‍රම මගින් නීති විරෝධීව මුදල් උපයා ගන්නා ජාවාරම් කරුවන් පිළිබඳව අප අවස්ථා ගණනාවකදී හිරු CIA හරහා අනාවරණ කළා. අද CIA හෙළිදරව්ව මුදල් යොදා ගැනීම සිදු කරන මුදල් ජාවාරමක් පිළිබඳවයි. වාරියපොළ බස් නැවතුම්පොළ ආශ්‍රිතව වැඩි වශයෙන් ගැවසෙන මෙම පුද්ගලයා රැඳී සිටින්නේ සිය මීළඟ ගොදුර දැහැ ගැනීමේ අපේක්ෂාවෙන්. මෙරට බලංගු මුදලින් රුපියල් ලක්ෂ 5ක් ලබා දුන් විට රුපියල් ලක්ෂ 25ක ව්‍යාජ මුදල් නෝට්ටු ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීම මෙම ජාවාරමේ ස්වරූපයයි. වාරියපොළ බස් නැවතුම්පොළ ආශ්‍රිතව වැඩි වශයෙන් ගැවසෙන මෙම වංචාකරු සිය ගමන් වාරයේ පැමිණෙන තෙක් රඳවා තිබෙන බස් රථවලදී මෙම ජාවාරමට මුල පුරන්නේ මෙලෙසින්. ව්‍යාජ මුදල් බවට පවසන මෙම නෝට්ටු සේදීම සඳහාද මෙලෙස අවස්ථාව සලසා දෙනවා. මොහුගේ ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමට කැමති බව හැඟවූ අප ජාවාරමේ තොරතුරු පිළිබඳ තම දුරටත් මෙලෙස විමසා සිටියා. බැංකු මැෂින් එකකට දැම්මත් යනවද? රට දාන්න බෑ කලවකට දාන්න. මේ වලින් 10000යි ඔරිජිනල් 10000යි. කාර්ය මාරුර දෙනවා ටක් ගාලා බහිනවා. මැෂින් එකට අහුවෙන්නේ නැහැ. නෑ නෑ. දැන් ඔයාලා බඩු ගත්තා කියම බඩු අරන් ගියන් පස්සේ තේ ගහට දිනවනේ. තේරම දිනේ කරලා දාන්න අන්ධකාර බිමාරේ. ඒ කියන්නේ සල්ිකොල ටික. ඔව් කොල ටික දාලා අර ස්ප්‍රේ කරන්නේ. ඔය කියන එකට තේ ගහට පෙරලා දාලා ස්ප්‍රේ කරන්න. ස්ප්‍රේ කරලා තේරම එකතු කරලා මෙට්ටිය අදින්න. ඉබේ වෙනකොට ඔය වගේම අප සිදු කළ ගවේෂණයේදී හෙළිබූයේ මොහු මෙලෙස පෙන්වා සිටියේ ව්‍යාජ මුදල් නෝට්ටු නොවන බවයි. මෙම ජාවාරමේ සියලු තොරතුරු හිරු CIA මේ වන විට හෙළි කරගෙන අවසන්. ඒ පිළිබඳ තොරතුරු හෙට හිරු CIA හරහා රටට හෙළි කිරීමට අප සූදානම්. සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති පුහුණු එක්දින තරගයෙන් ලකුණු 2ක තියුණු ජයක් ලබන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමත් වුණා. කොළඹ CCC ක්‍රීඩාංගණයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රිකට්යන් නියමිත පන්දු අර 50 තුල කඩලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 354ක්. පිළිතුරු නිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දු අර 50 තුල කඩලු 8ක් දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 352ක් පමණයි.
මෙසුදාන මහිරු රාත්‍රි 7න් සමුගෙන යන්නට පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්සන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න අපි එළියම වන්නේ අද රාත්‍රියේ 9:30ට ආයුබෝවන්